තමයි අපේ රටේ අපි දැකලා තියෙන විවිධ විවිධ සමාජ මාධ්‍යවල නොඑක් නොඑක් ආකාරයේ එක එක නාලිකා YouTube channel. එතකොට ඒ වගේම මේ සමාජ මාධ්‍ය තුල සමහරක් දේවල් තියෙනවා අපේ ජීවිතයට ගන්න හොඳ පාඩම් ඉගෙන ගන්න දේවල්. ඒ වගේම සමහරක් දේවල් තියෙනවා මේ සමාජ මාධ්‍ය තුල මේ YouTube නාලිකා තුලින් කරනවා නොඑක් නොඑක් ඒ කියන්නේ දරුවෙට්ටවත් අඩුම ගානේ. දැන් අපි දන්නවා මේ දවස්වල පාසල් නැහැ නැති නිසා දරුවන් ඔක්කොම ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වෙලා ඉන්නේ. ඒ නිසා දුරකථනයේ පොඩි දරුවන්ගේ අතේ තියෙන ඕනම වෙලාවක. එතකොට අම්මා තාත්තා හැම මොහොතෙම මේ දරුවෝ ළඟ නැහැ. ඒතකොට සමහරක් වෙලාවට මේ දරුවෝ අර කාටුන් නේ මේ බලන්න ඕන ගමන් ගිහිල්ලා ටක් ගාලා YouTube එකේ බලන්නේ. බලනකොට අපි දැකලා තියෙනවා උඩට පහළට යනකොට නොඑක් නොඑක් පෝස්ට් දාලා තියෙනවා. එක එක thumbnail යොදලා තියෙනවා. එතකොට ඒවයි සමහරක් දේවල් තියෙනවා අනිවාර්යෙන් ඔබ මේ නරඹන්න කියලා. එතකොට ඒවයි නරඹනකොට සමහරක් දේවල් තියෙනවා ගණිකාවන්ව ගෙන්නලා සමහරක් YouTube නාලිකාවල ගණිකාවන්ව ගෙන්නලා අහනවා මේ ගණිකාවන්ගෙන් අනිත් පිරිමියත් එක්ක ඉන්නකොට ඔබට දැනුණු ආස්වාදයේ කුමක්ද කියලා. එතකොට මේ පිරිමියාගේ ලිංගේන්ද්‍රයේ ප්‍රමාණය පවා මේ ප්‍රශ්න කරලා අහනවා. එතකොට මෙවැනි මාධ්‍ය සදාචාරය තමයි රට තුල ගිහිල්ලා තින්නේ. එතකොට අපි අහන්නේ මේ අනාගත પરම්පරාව කොහෙටද යන්නේ? එතකොට මෙවැනි ගණිකාවන්ව ගෙන්නලා මාධ්‍ය ඉදිරියට ගෙන්නලා මේ ගණිකාව නිදාගත්තේ කොහොමද? අර මිනිහත් එක්ක නිදාගත්තේ කොහොමද? ඒ විතරක් නෙමෙයි. දැන් අලුත්ම රැල්ලක් වෙලා තිනවා. වයස අවුරුදු 16 17 කියන පහ ඒ වයස් සීමාවල තරුණයන්ව ගෙන්නලා ඉවරලා ඒ තරුණයන්ගෙන් අහනවා ඔබ මුලින්ම ලිංගිකව හැසුරුනේ කා එක්කද කියලා. එතකොට අර ඉන්න පිරිමි ළමයා කියනවා මම ඉස්සල්ලාම අපේ ගෙවල් චිට්ටු විරුප ඇන්ටි කෙනෙක් එක්ක හිටියේ. මෙවැනි දේවල් සමාජගත කරන. එතකොට අපි අහන්නේ මේ රටේ සංස්කෘතික අමාත්‍යාංශයක් කියලා තියෙනවා. එතකොට මාධ්‍ය සම්බන්ධව මෙවැනි වීඩියෝ පළ කරනකොට ඒව බලන්න තැන් තියෙනවා. අපි අහනවා ඇයි මේ දේවල් වලට වැටබඳින්නේ නැත්තේ? මේවද මේ රට තුල මේ සමාජගත කරන්න ඕන දේවල් මේවද? ඒ වගේම අපි දැක්ක පෞගිය කාලේ අපි දැක්ක අපේ රට තුල චිත්‍රපටි කිහිපයක් නිර්මාණය වුණා. ඒ චිත්‍රපටි වලින් සමාජයට වැදගත් පණිවිඩ දුන්නා. ඒක තමයි එකක් තමයි මහරජ ගැමුණු චිත්‍රපටිය. එතකොට අපි දන්නවා පඬු අභාගේ චිත්‍රපටිය. ඒ විතරක් නෙමෙයි මේ මෑතකදී අපි දැක්ක වලගම්බා රජතුමාගේ මේ රට කරපු ඉමාත් සේවය සම්බන්ධව ත්‍රිපිටකයේ ගාන්තාරූඪ කිරීම සම්බන්ධව ඒ චිත්‍රපටියක් නිර්මාණය වුණා ආලෝක උදපාදි කියලා. එතකොට දුකට කාරණේ කියන්නේ මේ රටේ ප්‍රසිද්ධ YouTube නාලිකාවක් කරන වස්ති වස්ති නැමැති පුද්ගලයා විසින් මේ දිනවල අපි දාලා අපි දැක්ක එක්තරා වීඩියෝ පටයක මුල්ම ප්‍රචාරණ වීඩියෝ පටය දාලා තියෙනවා ආලෝක උපාලි කියලා. අපිට කමක් නැහැ උපාලි වස්තිගේ තාත්තා වෙන්න පුළුවන්. නමුත් අපි කියන්නේ යම් ආකාරයෙන් අපිට පේන ඔවුන් ඉස්සර නම් යම් කිසි විදියට සමාජයේ මිනිසුන්ගේ හිනස්සන්න නොඑක් නොඑක් ආකාරයේ දේශපාලනේ කරන සමහරක් ඇත්තන්ගේ හෙලිදරව් කරලා පෙන්නවා. ඒ වලට අපි හොඳයි කියනවා. නමුත් ඊට වැඩිය දැන් අපිට පේනවා යම් කිසි විදියකින් යම් යම් කණ්ඩායම් විසින් එක්කව් වෙලා වක්‍රාකාරව මේ රටේ මේ මහා ජාතියන් නිර්මාණය කරලා තියෙන මේ සංස්කෘතිය සම්පූර්ණයම සහ මුලින්ම විනාශ කරලා දානවා. එතකොට අපි මේකෙදි දැක්කා ඒ දුටුගැම් රජතුමාගේ චිත්‍රපටියේ අපේ විහාරමා දේවි මාතාව ඒ මාතාව දිවගෙන එනවා කාවන්තිස්ස රජතුමාට පණිවිඩයක් දෙන්න. එතකොට ඒ ආකාරම අපි දැක්ක මේ රටේ එක්තරා ජනප්‍රිය නිලියක් දුවගෙන එනවා කෑ ගහගෙන ඇවිල්ලා මේවා විහිළුවට ලක් කරලා. ඒ කියන්නේ දුටුගැම් රජතුමාගේ ඒ චිත්‍රපටියේ ආභාෂයේ සම්පූර්ණයෙන්ම අනුකරණය කරලා ඉවරලා මේ නොඑක් ආකාරයේ මේ විවිධ විදිහේ මේ වීඩියෝ පටයක් හදලා තිනවා. මේක අපිට පැහැදිලිව පේනවා මේ චිත්‍රපටි කිහිපයක් එකට අරගෙන එක වීඩියෝ පටයක් නිර්මාණය කළා. මේකෙන් සම්පූර්ණ මේ රටේ අතීතයේ හිටපු අපේ රජවරුන්ගේ චරිත සහ මුලින්ම ඝාතනය කරලා තිනවා. ඒ විතරක් නෙමේ අපි ඉස්සල්ලාම් කියන උනේ මේ රටේ මනමාලියන්ට අඳිනවා අපි දැකලා තිනවා උඩ රට ඇඳුම නිලමේ ඇඳුම මේ නිලමේ ඇඳුමේ තියෙන වටිනාකම වගකීම දන්නේ නැති පහාර 70ක් මේ රටේ දැන් ඉන්නේ. මේ YouTube නාලිකා කරන සමහරව අපි දැකලා තිනවා පහුගිය කාලේ ලොකු ලොකු උපන්දින සාදව ගත්තා මේ නිලමේ ඇඳුම ඇඳගෙන අර සදාතනික ධාතුන් වහන්සේ හිස උඩ තැම්පත් කළ හදන ඒ ඔටුන්න බිම දාලා පයින් ගහනවා මේව දාගෙන බීලා මස් මාළු කාලා නටනවා මෙවැනි සංස්කෘතිය. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ අපි මේ නිලමේ ඇඳුම අඳිනකොට දින ගාන පේ වෙලා මස් මාළු කන්නේ නැතුව ඒකට පිරිත් කියලා පන්සිල් සමාදන් වෙලා තමයි මේ උඩ රට නිලමේ ඇඳුම අඳින්නේ. හැබැයි මේ වෙනකොට නොඑක් නොඑක් වීඩියෝ පටවල මේ නිලමේ ඇඳුම භාවිතා කළා සම්පූර්ණයෙන්ම සහ මුලින්ම අපේ සංස්කෘතිය විනාශ කළා දාන. අපි දැන් මේ වස්තිගේ වීඩියෝ එකෙත් දකිනවා අපේ ඒ උඩ රට සම්ප්‍රදායට අනුව ඒ නිර්මාණය වූ ඒ උඩ රට ඇඳුමේ අපේ ත්‍රිවිධ හමුදාවේ යම් යම් මේ ලාංඡන ඒ නිල ලාංඡන ඒ නිලමේ ඇඳුමට හදලා ඉවරලා අල්ලලි ඉවරලා මේ ත්‍රිවිධ හමුදාවක් හැල්ලුවකට ලක් කරනවා. ත්‍රිවිධ හමුදාව විතරක් නෙමේ
අපිට මේ උරුමකම් කියන අපේ සංස්කෘතිය වක්‍රාකාරව විනාශ කරන ආකාරය තමයි මේකෙන් පෙනියන්නේ. ඒක නිසා අපි අද දින පොලිස් මූලස්ථානයට පැමිණලා තින්නේ මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය වලින් මේක මුදා හරින්න කලින් මේක වහම නතර කරන්න කියන ඉල්ලීම තමයි අපි අද දින මේ පොලිස් මූලස්ථානෙන් මූලික වෙILLන්නේ. ඒ වගේම අපි සංස්කෘතික අමාත්‍යාංශයේ ඒ අදාළ සංස්කෘතික අමාත්‍යවරයාටත් ඒ වගේම ඒ සම්බන්ධ වේ අමාත්‍යාංශය තුල ඉන්න ඒ අදාළ නිලධාරීන්ට අපි මේ සම්බන්ධව දැනුවත් කරන. ඒ වගේම හෙට උදෑසන महानुवर अपे मल्लतु पार्श्वे नायक हिमियंटत अस्गिरि पार्श्वे नायक हिमियंटत मे संबंध में वीडियो पटयत एक तीने छाया रूप संबंध सीरुम देवल अपि लबा देना मुकद अपि देख विदेशीय समहर विदेशीय पिरिसक्केक मे नीलम अंदुमत एक संपूर्णेम बजौ नटन दागन एक मे नीलम अंदुम संपूर्ण अपे मूल अंदुम विनाश कन एतकोट अपिट पेनो अतीत इदं सुद्दट तिब्ब यम प्रश्ने मे रटे मे संस्कृतिय संबंध मे संस्कृतिय विनाश कन उमनाव तिब्ब मे रटे हिटपु सुद्दंट एतकोट ए सुद्द निकंगे नै किला अद अपिट पेनो परशुद्ध निर्माण करशुद्धे जानवल क्रियात्मक मेवेनि यूट्यूब नालिकावल मेवेनि मे वास्ती एतुलु पिरिस मे कर्ण मे प्रहार मे मे सांस्कृतिक विनाशे संबंध वहाम वेटबंदी मुकद अपिदान ओंट संस्कृति नतिवेन्न पुल ओंट आगम नतिवेन्न पुल नमु मे रटे मे जातीय बीहिकरपु महाजातीय बीहिकरपु महाप्रौढ़ इतिहास अत्यन රටක් තමයි ශ්‍රී ලංකාව ගැන ඒ ශ්‍රී ලංකාවට ආවේනික වූ සංස්කෘතියක් තියෙනවා මේ සංස්කෘතිය රැකුණොත් තමයි අනාගත මතු පරම්පරාව හොඳමග යන්නේ හැබැයි මේ සංස්කෘතිය සහමුලින්ම විනාශ කරනවා නම් අනාගතයේ මේ රට තුල බුද්ධිමත් තරුණ පරම්පරාවක් අපිට දැක ගන්න හම්බෙන්නේ නැහැ මොකද අපි දැක්කා ඒකට සමහරක් අය අදහස් පළ කරලා තියෙනවා නොඑක් නොඑක ආකාරයේ හිනා දාලා තියෙන නියම මේ වීඩියෝ අපි අහන පෞගිය කාලේ ඔබ බලන්න මම මේ කියන දේ බොරු නම් අවුරුදු 1 අවුරුදු 4 5 යන දරුවෝ මොන්ඩිසෝරි වලට යන දරුවෝ පාසල් යන පොඩි දරුවෝ අද කෙලින්ම සින්දුවක් කියන්න කියපු ගමන් ඉස්සලා මේ දරුවෝ මොකද කියන්නේ ඔය සුදු දෑතින් පාප් අරගෙන ගාන්න සුදු නෝනා කියන තත්ත්වයේ දරුවෝ පත් වෙලා දෙමව්පියෝ hina වෙන ඒවා දැක්කම අපේ දරුවා මේක කියන්නේ කියලා ඒ විතරක් නෙමෙයි ඒ එවැනි ජරා සින්දු රටට ගැළපෙන්නේ නැති එක්ක කෙලින්ම වෙනත් ආකාරයේ තමන්ගේ අදෝමුඛයෙන් පිට වෙන සද්දේ සම්බන්ධව සින්දු ගහලා දෙන ඒව තමයි මේ දරුවෝ කියන්නේ එතකොට අපි අහන්නේ අනාගතේ අපේ මේ પરම්පරාව විනාශ මුඛයට ඇදගෙන යන්නේ කවුද මේ YouTube නාලිකා කරන අය තමයි එතකොට අපි දැක්ක පහුගිය කාලේ අපේ රටේ හිටියා මේ ත්‍රිපිටකය සම්බන්ධව අග ඉඳන් මුලටත් මුල ඉඳන් අගටත් හොඳම දැනුම තියෙන භික්ෂුන් වහන්සේ නමක් ඒ තමයි පිටිදූවේ සිරිදම් මහාඳුරු දැන් සමන්ත භද්‍ර නමින් විනාශ වෙලා තියෙනවා එතකොට මේ සමන්ත භද්‍ර සුවයන් වහන්සේ පිටිදූවේ සිරිදම් මහාඳුරුවන් සහ මුලින්ම විනාශ කරපු යම් YouTube නාලිකාවක අයිතිකාරයෙක් හිටියා අද මොකද වෙලා තියෙන්නේ මේ ධර්මස්කන්ධයක් ගැන ලොකු අවබෝධයක් තියෙන මේ ත්‍රිපිටකය ගැන මහා දැනුමක් තියෙන ඒ පිටිදූවේ සිරිදම්ම හාමුදුරුව සහ මුලින්ම දැන් මේ වෙනකොට විකාර ස්වරූපීව අපි දැකලා තියෙන නොඑක් නොඑක ආකාරයේ අර වගේ පාටි දාලා විනාශ වෙන. එතකොට මේකෙන් විනාශ වෙන්නේ අපේ සංඝයා වහන්සේලාගේ සීලොම සංඝයා වහන්සේලාට මේක පහරක් විදියට වදින. එතකොට මෙවැනි දේවල් මෙවැනි පහත් ක්‍රියාවන් කරන මේ YouTube නාලිකාවලට වැට බැඳිය යුතුයි. මොකද සමාජයට වැදගත් දෙයක් තමයි මේ YouTube නාලිකා හරකන අපි දැකලා තියෙනවා සමහරක් අය දැනුම වේදා ගන්නවා. සමහරක් අය නොඑක් නොඑක් අපි නොදොටු වීඩියෝ පෙන්වන. මෙවැනි දේවල් වලින් සමාජයේ දැනුමක් ඇති පරපුරක් බිහි කරන සමහර පිරිස උත්සාහ හැබැයි ඊට වැඩිය සමාජයේ නොමග යවන මෙවැනි වස්තිලා ප්‍රමුඛ මේ වස්තිලා වගේම තවත් වීඩියෝ කරන සමහරක් අය ඉන්නවා. මෙන්න මේ අයට වැට බැඳිය යුතුයි. අපි කියන්නේ සමාජයේ හිනස්සන්න ඕන තරම් සමාජයේ හිනස්සන්න සමාජයේ සතුටු කරන්න සමාජයේ පණිවිඩයක් දෙන්න හැබැයි මේ රටේ තියෙන මේ මහා සංස්කෘතිය විනාශ කරලා මෙවැනි දේවල් කරන එක නිසා අපි ඉල්ලනවා අපිත් ආදරය කරා වස්තික සමහරක් වීඩියෝ වලට නමුත් ඊයේ දිනේදී අපි මේ වීඩියෝ පටය දැක්කවල ඉඳන් අපි අදාළ ස්වයන් වහන්සේලාව දැනුවත් කරා වැඩිදුර මේ සම්බන්ධව අපේ හාමුදුරුවෝ පෙන්නයි මේ මොකද්ද මේ වීඩියෝ පටය කියන එක අපේ හාමුදුරුවන්ගේ දුරකථනයෙන්ම පෙන්නයි breaking.lk